ප්‍රාසය නීතිය කුතුහලයේ එකතු දේශපාලන සංවාදය මේ අලකුණ දේශපාලන සංවාදය මාගේ දකුණු පසින් පැතිරී සිටින්නේ ජඩවැඩ පක්ෂයේ උක්කානම් මහතාණන් ආයුබෝවන් උක්කානම් මහතාණන් ආයුබෝවන් සදේව මගේ වම් පසින් රැඳී සිටින්නේ බෙරහඬ පක්ෂයේ නියෝජනය කරන මැක්කානාන මහතාණනි ආයුබෝවන් මැක්කානාන මහතා ආයුබෝවන් සදේව උක්කානම් මහතාණනි ඔබතුමා දැනට රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන ඔබතුමා දරන්නේ කුමන මතයක්ද මුලින්ම ඒ ප්‍රශ්නේ මගෙන් අහපු එක ගැන මම සතුටු වෙනවා මට මතකයි එදා මගේ පියාණන් මේ රට මේ කරපු හැටි මේ රට ශාස්ත්‍රීයමත් දේශයක් වෙලා තිබ්බේ එදා අද මොනවද මේ කරන්නේ සදේව මේකේ ඈ මිනිහක් පුච්ච ගන්න බෑ මේ මේ එක එක කෑලි කෑලි කරන විකුණන්න යන මේ මෙව මේ රටේ ප්‍රශ්න දැවෙන ප්‍රශ්න මෙව විසඳන්න නම් මේ එන පාර ඡන්දේ අනිවාර්යෙන් අපිට දෙන්න ඕන මම කියන්නේ ඒකයි සුදේ හොඳයි කුක්කාන මහතාණනි ජනතාව අදහස් දැක්වේ මෙන්න මෙහෙමයි මුදලාලි මහත්තයෝ මහත්තයෝනේ පාතිල දේශපාලන තත්ත්වය ගැන පොඩ්ඩක් දැනගන්න මේ මහත්තයෝ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ දැන් අරුංගලා කරගත්තු දෙයක්වත් නැහැ දැන් මුන්දලා කරගත්තු දෙයක්වත් නැහැ අපි කියලා දෙකු කරගත්තේ නෑනේ අපි දැන් ඉතින් මේ වෙන්නේ මහත්තයෝ මේ රාක්කේ හඩේ බලන්නකෝ මේකේ ෂැම්පෝ පැකට් තිබ්බා ඇඟේ ගන්න තීන් තිබ්බා හැම එකක්ම දෙපෙව්ව එකක්වත් නෑ දැන් මෙන්න මේක බලන්න මහත්තයෝ මේකේ ගහපු නැති එකක් නෑම කොට්ටු රයිස් පරාටා ඩේබල් ඔක්කොම හැදුවා අර මොනවද මහත්තයෝ මැද හිල තියෙන වඩේ තියෙන්නේ ආ නෙවෙයි නමත්ත මතකයි මහත්තයෝ මේ එව්ව පවා හැදුවා දැන් මේකත් මලකට කාලා මගෙත් මලකට කාලා තියෙන්නේ COVID-19 වෛරස් එක අපි සාර්ථකව මුහුණ දීලා තියෙනවා. අපි ඉන්දියාවෙන් බෙහෙත් කොරෝනා වලට මිලියන 20ක් ගෙන්නලා තියෙනවා. අපි ඇමරිකානු කියනනම් අපි චීනෙනුත් කියනනම් යුරෝපෙනුත් කියනනම් හැබැයි ඔක්කොම සිස්ටම් අප්ඩේට් වෙන්නේ අයයෙන් අහන්න ඕනි. වගකීමෙන්ද ඔක්කොම කියන්නේ? වගකීමෙන්ද ඔය කියන්නේ? වගකීමෙන් මම මේ ප්‍රකාශය කරන්නේ. මේ දින රාජ්‍ය සේවකයෝ මේ ලංකාවේ ඉන්නවනේ. ඒ සියලුම දෙනා පැනික් වෙන්න ඕන සදේව පැනික් වෙන්න ඕන හැබැයි මැක්කානම් මහතාණනි ජනතාව අදහස් දැක්වෙ මෙන්න මෙහෙමයි අවැසි කියලා වෙනසක් නැතේයා මල්ලි පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අපිට මේ රටේ පාදින දේශපාලන තත්ත්වය ගැන අපිට හැඟෙනදී අපි කතා කරලා වැඩක් නැහැ සිස්ටම් අප්ඩේට් වෙනවා කියලා ආවිල්ලා තියෙන මොනවද මේවා කරන්නේ මේවා සිස්ටම් අප්ඩේට්ද ඈ මම ඊය අවසි ගියා අනුරාධපුර අවසාන වතාවට ඔබේ අදහස් දක්වන්න. හොඳයි සදේව. අවසාන වතාවට මට කියන්න තියෙන ජනතාවට මේ රටේ මේ අනාගත දරුවන්ට මේ රට බාරගන්න ඉන්න කට්ටියට මේ රට සුරක්ෂිත ශාස්ත්‍රීය දේශයක් බවට පරිවර්තනය කරන්න මේ නම් හර ඡන්දෙට අනිවාර්යයෙන් අපිට ඡන්ද දාන්න කියන එක මම මේ වෙලාවේ කියනවා. මොකද මේ රටේ මේ තියෙන නායකන්දරාව මේ තියෙන ණය බර නිදහස් වෙන අවශ්‍ය නම්
අනිවාර්ය සම්මුති විකාශ කරනකොට මේ 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 ඉන්න මේ මේ පක්ෂවල ඉන්න කතියේ ඡන්ද දින වැඩක් නෑ බොරු වල නිකන් මේ කිස්සුනේ එහෙම ඡන්ද දින වැඩක් නෑ ඔබතුමාලගේ දේශපාලන පක්ෂයෙන් මට කියන්න ඕන දැනට මේ සම්මුති ලාභී තමයි කරලා තියෙන්නේ කියලා ඈ ඔබතුමා මොකද කියලා මට කියන්න ඕන පැහැදිලි කරන්න සුදේව සම්මුති ලාභී ලක්ෂයකට අපි රැගියා ලක්ෂයක් මේ වෙනකොටත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා කුසිකා මාංශයේ දියුණු කිරීම සංචාරකයේ මේ රටට ආකර්ෂණය වැඩි දියුණු කරලා තියෙනවා ජීන සුදුමයන් ලක්ෂය සුදුමයන් ඉතින් අයියා කියනවා කළු වෙනුනක් තමයි අයියා ලක්ෂය ඉතින් බොහොමත් මේ සංවර්ධනය වගේ ආසියාවේ ආශ්චර්ය කරන්න අපේ රට ඔබ තමුන්නාන්සේලාගේ දායකත්වය ලබා දෙන්නේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙවිවතාවට හොඳයි අපි තව දුප්පත් ගොවියෙකුගේ අදහස වෙත යොමු වෙමු කොයි මහත්තයෝ හා මහත්තයෝ මේ රටේ අද පවතින දේශපාලන තත්ත්වය ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි අනේ මහත්තයෝ මේ දේශපාලන ගැන අහන්නේ දේශපාලන දැන් කොහෙද නැති කියන්නේ මහත්තයෝ දැන් බලන්න දැන් මම මේ සාමාන්‍යතල උසස් පෙළ මේ හැම විභාගයක්ම දැන් මම පාස් වෙලා ඉන්නේ ඒක කරන්නේ නැහැ මහත්තයෝ දැන් බලන්නකෝ මේ දේශපාලකයෝ කියන දේශපාලුවෝ මහත්තයෝ වැඩක් නැහැ දැන් මම මේ හේන කරා මේ මේක කරාට මට මේ කෘෂිකර්මයේ ඇග්‍රි මේ මේකකුත් තියෙනවා මේ වේත් වැඩක් නැහැ මහත්තයෝ පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයෝ අර බලන්න මහත්තයෝ ආන් ගිරව් කාලේ යනවා උංගෙන් බේරන්න බෑ මහත්තයෝ උංගෙනුයි උංගෙන්න බේරගත්ත කියමුකෝ ඒත් සේන කියලා එකෙක් ඇවිල්ලා ඒ මදිවට දිරාවු රිලාවු උන් ඔක්කොම කනවා ඒ වුණාට මේ සේන කියන එකගින්නේ මේක බේරගන්න බැරි මහත්තයෝ වැඩක් නෑ මහත්තයෝ මේ අපේ අත හෙල්ලුවත් අපේ කට හෙල්ලෙනවා මහත්තයෝ පිටක් කනවායි අවසාන වතාවට අදහස් දක්වන්න උක්කා මහතා හොඳයි සදේව මේ ආණ්ඩුවේ මේ කරගෙන යන වැඩ ගැන දැකලා ඇත්තටම මේ ජනතාව මේ ඇත්තම වශයෙන්ම කියනවා නම් හරිම කලකිරිලා ඉන්නේ දැන් මේ නැගෙනහිරින් කෑරලා දෙන්න හදනවා වගකීමෙන් ඔබතුමා පිළිගන්න ඕනේ නැගෙනහිර කියලා දෙනවා කියන්නේ කොහොමද මොකද කියන්නේ වගකීම කියන්නේ කොහොමද අපි දෙනවා කියන්නේ දෙනවා කියලා දැන් අපි ජනතාව දන්නවා මේක දෙන්නේ නැහැ කියලා ගාම් 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 ගාම